පළමුවන දේව ප්‍රකාශනය. යෙසයා දිවස් ප්‍රසාදතුමාගේ පොතෙන් ගත් පාඨයකි. බියසුන් සිත් ඇත්තන්ට මෙසේ කියන්න. බිය නොවී දිරිගන්න. දෙවිදානෝ ඔබ මුදන පිණිසත් ඔබේ සතුරන්ගෙන් පලිගන්න පිණිසත් වඩිනසේක. අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේය. බිහිරන්ගේ කන් ඇරෙන්නේය. කොර අය මුවන් මෙන් දුව පනින්නෝය. ගොළු අය ප්‍රීතියෙන් ගී ගයන්නෝය. කාන්තාරෙන් ජලධාරා ගලා එන්නේය. මරු කතරෙන් ඇල දොළවල් බිඳී එන්නේය. මිල්ගුව ජලපකුණක් වේ. වීලි බිම උල්පත් වලින් පිරේ. සිවරුන් ලැගුම්ගත් පාළු ප්‍රදේශවල බට පඳුරු හා පන්කස් හටගන්නේය. දේව වාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. දෙවන දේව ප්‍රකාශනය ශුද්ධෝ ජාකොබ්තුමාගේ හස්වින්ගත් කොටසකි. මාගේ සහෝදරයනි, ඔබ තේජස්ශ්‍රීයෙන් වැජබෙන අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහන නිසා මිනිසුන්ගේ තරාතිරම් බැලීමෙන් වැළකෙන්න. රන්මුදු පැළඳ ඉස්තරම් වස්ත්‍ර ඇඳගත් කෙනෙක්ද, වැරහිලි ඇඳගත් දිලින්දෙක්ද ඔබගේ ධර්ම ශාලාවට පැමිණියෝ යයි සිතමු. ඔබ ඉස්තරම් වස්ත්‍ර ඇඳගත් අයට විශේෂ සැලකිලි දක්වා කරුණාකර මෙහි අසුන් ගන්න කියාද දිලින්දාට උඹ ඔතන හිටපන්, නැතිනම් මාගේ පාපුටුව ළඟ බිම හිඳගන්නයි කියාද කීවොත් ඔබ පැත්තට අදින අයිතුමින් මෙන් මනින තරාතිරම් බලන අය නොවන්නහුද. මාගේ ප්‍රේමවන්ත සහෝදරයනි, සවන් දෙන්න. ඇදහිල්ලෙහි ධනවතුන් වන පිණිසත් දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන් හට පොරොන්දු වූ රාජ්‍යයේ උරුමකාරයන් වන පිණිසත් උන්වහන්සේ ලෝකේ දිලිඳුන් තෝරා ගත්තේ මක් නිසාද? දේව වාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සියලු ආකාර ලෙඩ රෝග සුව කරමින් දේව රාජ්‍ය පිළිබඳ සුභාෂණ දේශනා කළසේක. හල්ලෙලූයා හල්ලෙලූයා හල්ලෙලූයා. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක මාතුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමින් වහන්සේට මහිමය වේවා. යලිත් උන්වහන්සේ තීර් පෙදෙසින් පිටත්ව සිදුනය මැදින් ගොස් දෙක පොලිස පෙදෙස පසුකොට ගලීන මුහුද ළඟට පැමිණසේක. එකල සෙනග විල්කල් බිහිරකු උන්වහන්සේ වෙත ගෙනවුත් ඔහු පිට අත තබන ලෙස උන්වහන්සේගෙන් උදක්ම ඉල්ලූහ. උන්වහන්සේ ඔහු සමූහය කෙරෙන් වෙන්කොට ඉවතට ගෙන ගොස් ඔහුගේ කන්වල උන්වහන්සේගේ ඇඟිලි බහා තමන් කෙළවලින් ඔහුගේ දිව ස්පර්ශ කළසේක. ඉන්පසු ස්වර්ගයේ දෙස බලා සුසුම්ලා එප්පාතායයි ඔහුට වදාළසේක. එහි තේරුම නම් ඇරේවා යමි. එවිට ඔහුගේ කන් ඇරී දිවේ බිදුම ලිහි ඔහු පැහැදිලි ලෙස කතා කළේය. ඒ බව කිසිවකුට නොකියන්න උන්වහන්සේ ඔවුන්ට අණ දුන්සේක.
එහෙත් උන්වහන්සේ එය යම් පමණ තහනම් කළසේක්ද ඔවුහු එපමණටත් වඩා එය පතල කළහ. එය ඇසුවෝ අතිශයින්ම මවිතව උන්වහන්සේ හැමදේම යස ලෙස කරනසේක. බිහිරන්ට ඇසීමද ගොළුවන්ට බිනීමද පවා සලසා දෙන සේකැයි කීහ. ස්වාමීන් වහන්සේගේ සුභ වදන මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුතුමන් තුළ ප්‍රේමවන්ත සොයර සොයරින් අද සුවිශේෂයේ අපට හමු වෙන්නේ ක්‍රිස්තුන් වහන්සේ ගොළු බිහිරි අයෙකුව සුව කරන සිද්ධියකුයි. ක්‍රිස්තුන් වහන්සේ ඔහුට පවසන්නේ ඇරේවා යනුවෙන්. එවිට කන් ඇසීමත් සමග ඔහුට කතා කිරීමේ ශක්තියක් ලැබෙනවා. ප්‍රේමවන්තේනි, අපගේ එදිනෙදා ජීවිතයේ අපි දකින එක්තරා සිද්ධියක් තමයි කෙනෙක් තම අවධානය යමක් වෙත ඉතා ඕන කමින් යොමු කරගෙන ඉදී. තවත් කෙනෙක් ඔහුට කතා කළාට එය ඔහුට ඇහෙන්නේ නැහැ. උදාහරණයක් විදියට කෙනෙක් ඉතා ඕන කමින් රූපවාහිනිය නරඹමින් ඉදී, තවත් කෙනෙක් සමග කතාබහක යෙදී ඉදී, එහෙමත් නැත්නම් ඉතා ගිජුව කෑමක් වළඳමින් ඉදී, ඔහුට අන් කෙනෙක් යමක් කිව්වට එය ඇහෙන්නේ නැහැ. අපි කියනවා එය ඔහුගේ කනට ඇහුණට එම පණිවිඩය මොළයට යන්නේ නැහැ කියලා. මෙන්න මේ ආකාරයෙන් තමයි දේව වචනයත් අප තුළ ක්‍රියාත්මක වෙන්නේ. අද අපි බොහෝ දෙනාට සිදු වී තිබෙන දෙයක් තමයි දේව වචනය ඉදිරියේ අපි ගොළු වෙලා බලන්න කිතුණු දහම තුලින් වගේම වෙනත් ආගම් වලිනු මොන තරම් දේවල් කියනවද අපට දිනපතාම. නමුත් අපි අපේ අවධානය මේ ලෝකේ ලෞකික දේ වෙතට යොමු කරගෙනයි ඉන්නේ. ලෞකික දේ තුල අපි ඇලිලා ගැලිලා ජීවත් වෙන්නේ. හරියට පැණි මුලකට වහ වැටුණු ඇඹලයෝ වගේ. අපි දන්නවා ඇඹලයෝ පැණි මුලට තියෙන දැඩි කෑදරකම නිසාම එයින් අයින් වෙන්න කැමති නැහැ. අවසානයේදී ඒ වගේ ඇඹලයෝ එම පැණි මුලේම ගැලිලා එයින් මිදෙන්න බැරුව ඒකෙම මැරෙනවා. අන්න ඒ වගේ තමයි ලෞකිකත්වයට වහල් වුණු අපි. අපි කොයිතරම් ලෞකිකත්වයට වහල් වෙලාද කිවතොත් කොයිතරම් අධ්‍යාත්මික දේ අපට ඇසුණත් එය අපට ඇහෙන්නේ නැහැ. ලෞකික දේ ඉදිරියේ අපි අධ්‍යාත්මික දේට ගොළු වෙලා. ඒ නිසායි ලෞකික දේ මැදම ජීවත් වන සමහරුන්ට, එවැගේම අයහපත තුළ ජීවත් වන අයට දේව වචනය කොයිතරම් දෙසුවත් ඒ අයට එහි ඇති වටිනාකම දැනෙන්නේවත් නැහැ. අවසානයේදී සමහර විට ඔවුන් ලෞකිකත්වය මැදම හැපිලා අර පැණි මුලට ඇලුණු ඇඹලයෝ වගේ ඔවුන්ගේ ජීවිත විනාශ වෙලා යනවා. මේක අද සමාජයේ අපි දකින යථාර්ථයක් වෙලා. ප්‍රේමවන්තින්, එසේනම් අපි සමහරව ශාරීරිකව ගොළු බිහිරි වෙලා නැතුවට අධ්‍යාත්මික ගොළු බිහිරි අයයි. ශාරීරික බිහිරි බව බලපාන්නේ මේ ලෝකෙට පමණයි. නමුත් අධ්‍යාත්මික ගොළු බව අපේ සදාතන ජීවිතයට බලපාන දෙයක්. එසේනම් අද ක්‍රිස්තුස් වහන්සේගේ සුව සහනයේ ස්පර්ශය අපිට අවශ්‍ය වෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ ස්පර්ශය ලැබපු එම රෝගියා සුව වුණා වගේ අපිත් ක්‍රිස්තුස් වහන්සේගේ ස්පර්ශය තුලින් සුව වෙන්නට අවශ්‍යයි. මොකද ලෞකිකත්වයට වහල් වීම නැතහොත් අයහපත තුල ජීවත් වීම කියන දෙයින් මිදෙන එක ඒ තරම් ලෙහෙසි දෙයක් නෙවෙයි. එනිසා ප්‍රේමවන්තයනි, අපි අද දවසේ මේ දිව්‍යයාගේ තුලින් ක්‍රිස්තුස් වහන්සේගෙන් ඉල්ලමු අපි එකිනෙකාවත් ස්පර්ශ කරන්නට කියලා. ඒ තුල අපේ අධ්‍යාත්මික ගොළු බව නැති කරන්නට කියලා. අන්න එතකොට අපට පුළුවන් දේව වචනයට සවන් දීලා ඒ තුල එහි තිබෙනා වූ සත්‍යතාවයන් අප ජීවිතයන් තුල ජීවත් කරවමින් අපගේ අදමුතු කන් වලින් මිදිලා ලෞකික දෙයට ඇති වහල් කමින් මිදිලා යහපතට ඇලුම් කරන්නට. අන්න එතකොට අපට පුළුවන් දේව රාජ්‍යයට යම් දිනක ප්‍රවිෂ්ඨ වෙන්නට.